පුරුදු විදිහටම අයිබවන් කියලා පිළිගන්නවා ගිහන් ප්‍රඩක්ෂන් වෙතින් ගිරේන තවත් අලුත් වීඩියෝකට. ඉතින් අලුවන ඔන්නවලට අදත් ගොඩක් වැදගත් වෙන වීඩියෝයක් කරන් ආවා. ඉතින් ඔයාලට මතක ඇති මගේ channel එකේ වීඩියෝ එකක් දැම්මා. සාමාන්‍යයෙන් අඳුනක් බලන්න පුළුවන්, පාතාල අඳුනක් බලන්න පුළුවන්, ගෙවල් වල තියෙන ප්‍රශ්න බලන්න පුළුවන් කෙනෙක් කතා කරන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය කතා කරා, මේ හැමෝම බොරුකාරයෝ තමයි මට කතා කර. ඉතින් වැඩක් කරන්න කිව්වහම එයාලා එතනින් අසමත් වෙනවා. නමුත් මට රුවන්වැල්ල ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ කෙනෙක් හම්බුණා. ඉතින් මම උන්වහන්සේ බලන්න ගියා, ගිහිල්ලා මගේ යාළුවෙක්ගේ වැඩක් කරගත්තා. ඉතින් 100%ක් සාර්ථකයි. උන්වහන්සේට හොඳට අඳුන් බැලීමේ හැකියාව තියෙනවා, වගේම සාත්‍ර කීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රුවන්වැල්ල ප්‍රදේශයේ තමයි උන්වහන්සේ ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක අද උන්වහන්සේ ගැන තමයි අපි කතා කරන්නේ. අද අපි උන්වහන්සේ බලන්න යනවා, සහ මේ වීඩියෝ එකෙන් උන්වහන්සේගේ සියලුම විස්තර කතා කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඒකට හේතුව තමයි අද මම මේ වීඩියෝ එකේදී උන්වහන්සේගේ පන්සලට යන පාර සම්පූර්ණයෙන් ඔයාලට පෙන්නනවා. එතකොට උන්වහන්සේගේ කන්ටැක්ට් නම්බර් එක ලබා දෙනවා. එතකොට එතනට යනකොට ඔයාලා පිළිපදින්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒ කාරණා ටික මම අද කියා දෙනවා. ඉතින් ස්කිප් කරලා ඊට පස්සේ නම්බරේ කිව්වේ නෑනේ, යන පාර කිව්වේ නෑනේ. එතකොට අපි එතනට යනකොට මොනවද රකින්න ඕනේ පිළිවෙත්, මේ වගේ දේවල් අහපව් අහන්න එපා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක දිගට බලන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මට 100%ක් මම රිකමන්ඩ් කරන්න පුළුවන්. මොකද පෞද්ගලිකව මගේ යාළුවාට මම වැඩක් කරගත්ත නිසා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ඉන්නේ රුවන්වැල්ලේ. දැන් අපි යන්න හදන්නේ. ඉතින් මෙතනට යනකොට රකින්න ඕන පිළිවෙත් ටික මම කියන්නම්. මොනවද මේ එතනට යනකොට ඔයාලා මේ රකින්න ඕන පිළිවෙත් ටික කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ කන්ටැක්ට් නම්බරෙත් අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එකේ දානවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක නවත්තන්න, ඒක ස්කිප් කරන්න නැතුව එක දිගට බලන්න. ඉතින් මේ පිටිපස්සෙන් ඔයාලා බලනකොට අද කොහින්ද මම මේ වීඩියෝස් හදන්නේ කියලා. ඉතින් ඔයාලා කලින් ඔයාලා දකින්න ඇති මේ මම කිව්වා මට ස්ටුඩියෝ එකක් එළියට හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ තව වැඩ කටයුතු කරගෙන යන ගමන් තමයි මේ තියෙන්නේ. ඒකත් මේ නෑ මතක් කරනවා. ඉතින් ගොඩක් කට්ටිය ඇහුවා ඇයි මේ වීඩියෝස් දැම්මේ නැත්තේ කියලා. ඉතින් අද වීඩියෝ එක ටිකක් දික්ුණා කියලා ස්කිප් කරන්න එපා. මොකද ඒකට හේතුව අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කොහේ හරි ස්වාමින් වහන්සේගේ නම්බර් එක දානවා. ඒ වගේම තමයි පන්සලට යන පාර හරියට පැහැදිලි කරනවා. ඒ වගේම තමයි සාත්‍ර අහන්න යනවා නම්, අඳුනක් බලන්න යනවා නම් මොනවද අරන් යන්න ඕනේ දේවල් ටික කියලා කියනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක එක දිගට බලන්න, ඩේටා ටිකක් ගියයි කියලා මේ ස්කිප් කරන්න එපා. මේකේ මේ වැදගත් දේවල් කතා කරන නිසා තමයි කියන්නේ ඔයාලට වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලා. හරි, එහෙනම් ඔන්න අපි දැන් පන්සලට යන්න සූදානම් වෙන්නේ. අපි එහෙනම් රුවන්වැල්ලට ගිහිල්ලා එතන ඉඳන් කොහොමද යන පාර මම ඔයාලට හරියට පෙන්වන්නම්. එහෙනම් අපි යන් ස්වාමීන් වහන්සේ දැක බලා ගන්න. හරියාලෝනේ, මම දැන් ඉන්නේ රුවන්වැල්ල ටවුන් එකේ. එතකොට අයිස්සාවෙල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගය තමයි මේ පේන්නාට. එතකොට ඔයා දැන් පන්සලට යන්න එනවා නම් මෙතන මේ ඔර්ලෝසු කනුව ගාවින් මම පෙන්වන්නම්. මෙන්න මේ ඔර්ලෝසු කනුව ගාවින් ඔයා එන්න ඕනේ. අයිස්සාවෙල්ල පැත්තේ ඉඳන් කෙනෙක් එනවා නම් වමට දාන්න ඕනේ ඔර්ලෝසු කනුව ගාවින්. එහෙම නැත්නම් කෑගල්ල පැත්තේ ඉඳන් එනවා නම් ඔයා දාන්න ඕනේ දකුණට. එතකොට මෙන්න මේ ඔර්ලෝසු කනුව රුවන්වැල්ල ඔර්ලෝසු කනුව ගාවින් තමයි ඔයා මේ පන්සලට යන පාරට දා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ තියෙන පාර ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ට්‍රීවිල් Tamanta වාහනයක එන්න බැරි නම් ඔයාලා පුළුවන් රුවන්වැලි ටවුන් එකෙන් බැහැලා ගලේ පන්සලට, රත්තරල ඉස්කෝල ගාව ගලේ පන්සලට ගිහින් දාන්න පුළුවන්. මෙන්න මේ ට්‍රීවිල් පාස් කී ඕන කෙනෙකුට පන්සල ගාවට ගිහින් ගායි. සාමාන්‍යයෙන් පාතාල අඳුන බලන්නේ රෑ වෙලා. ඉතින් පාතාල අඳුන බලන්න ඔයා එනවා නම් අනිවාර්යෙන් පුළුවන් නම් තමන්ගේ පෞද්ගලික වාහනයක හරි එහෙම නැත්නම් හයර් එකකට හරි අරන් එන්න. මොකද රත්තරල පාරට දැම්මට පස්සේ බස් එහෙම වැඩ කරන්නේ නැහැ රෑ වෙලා. ඒ නිසා පුළුවන් නම් තමන්ගේ මේ වාහනයක එහෙම නැත්නම් හයර් එකට අරගෙන එන්න. දවාල ගෙනව නම් ඔයාලට වාහනයක් නැත්නම් මෙතන රුවන්වැල්ල ටවුන් එකෙන් බැහැලා මේ ඔයාලට පුළුවන් මෙතන ට්‍රීවිල් එකක් අරගෙන රත්තරල පන්සල ගාව ගලේ පන්සලට ගිහින් දාන්න කිව්වහම ගිහින් දායි. එහෙම නැත්නම් ඔයාලා වාහනයක එනවා නම් දවල් දරුවේ මෙතන මෙන්න ඔර්ලෝසු කනුව ගාවෙන් ආවේ ඔර්ලෝසු කනුව බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔර්ලෝසු කනුව ගාවේ අයිස්සාවෙල්ල පැත්තේ ඉඳන් එනවා නම් වමට දා ගන්න. මෙන්න මෙතනින් කෑගල්ල පැත්තේ ඉඳන් එනවා නම් ඔයා දකුණට දාලා මොරාවත්ත පාරට යන්න පුළුවන්. මෙන්න මේ තියෙන දිගරම දැන් මොරාවත්ත පාර. හරි, අපි ඉදිරියට ගිහින් බලමු කොහමද මොරාවත්ත පාරේ අපි හැරෙන්නේ කියලා. මම ඒක පෙන්වන්නම්. හරියාලෝනේ, මේ රුවන්වැල්ල පාස් කරලා එනකොට මෙන්න තියෙනවා මේ මොරාවත්තේ පාලම. මෙන්න මේක හම්බ වෙනවා ඔයාලට එනකොට. මේ මොරාවත්තේ පාලමේ ඉඳන් සාමාන්‍ය චුට්ටක් දුර යනකොට මම හැරෙන්න ඕන තැන කියන මේ තියෙන මොරාවත්තේ පාලම වට බලා ගන්න පුළුවන්. මේක තමයි මේ අපි පන්සලට යන පාර. මේ තියෙන මොරාවත්තේ පාලම. හරි, මම ඔයාලට එතනින් චුට්ටක් එහාට යනකොට තමයි හැරෙන්න ඕනේ මේ පාර තියෙන්නේ. මම ඒක ගැන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්.
හරිද මේ මොරවත්තේ පාලම පහු වෙලා එනකොට මෙන්න මේ වගේ මෙතන මේ දිලින් කඩයක් තියෙනවා. මෙන්න මේ කඩේ ගාවින මේ ඇතුළට ඔයාලට පාරක් පේනවා ඇති. අන්න ඒ පාරට තමයි හැරෙන්න ඕනේ. ඔයාලට පේනවා නේද? මම මේක zoom කරලා පෙන්නන්නම් පොඩ්ඩක් මේ right මෙන්න මෙතන ගහලා තියෙනවා මේ සියලුම විස්තර ටික. එතනින් තමයි හැරෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ඇතුළ පාර තමයි යන්න ඕනේ. හරි දැන් අපි ඇතුළ පාර දාලා පන්සල ගාවට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ අර මම පෙන්වන පාරෙන් ඇවිල්ලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර එනකොට ඔයාලට ඒ හරින් අහන්න පුළුවන් මේ රත්තගල ගලේ පන්සලට යන්නේ කොහෙන්ද කියලා ගෙදරකින් ඇහුවොත් ඔයාලට පාර පෙන්නයි. ඉතින් මෙන්න මේ වගේ පඩි ගොඩ වෙලා උඩට යන්න ඕනේ පන්සලට. මේ ඉතින් හරි අමාරුයි මේක ගොඩනේ, මේ ලොකු පඩි පෙළක් තියෙන්නේ. මේ ඉතින් කියන්න ඕනේ මොකද්ද, මේ පන්සලට එනකොට පිළිපදින්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කිලි වලට අහු වෙලා එන්න බෑ. ඒ කියන්නේ මල ගෙදරක ගිහිල්ලා, එතකොට කොටහලු ගෙදරක ගිහිල්ලා, එතකොට ඌරු මස්, හරක් මස්, එළු මස් මේ දේවල් කාලා එන්න බෑ. ඒ වගේම තමයි කාන්තා පාර්ශවයට අපි කියන්නේ මෙන්සස් හැදෙනවා කියලා, ඒක හැදිලා හොඳ වෙලා දවස් 14ක් ඉඳලා තමයි එන්න ඕනේ. එතකොට එහෙම එනකොට මේ නෝනට හැදිලා මහත්ය වෙල බලමු කියලා එහෙම එන්න බෑ. එහෙම ආවත් අහු වෙනවා. මොකද මේ මට ඇත්තටම අමාරුයි මේක නැගලා මේ උඩ නගින්න ඕනේ. මේ ඉතින් එහෙමත් බෑ. මේ මොකද ඒක අනිවාර්යෙන් මෙතෙන්ද අහු වෙනවා. ඉතින් සමහරු මේ ගුරුමස් කාලේනවා, සමහරු එළුමස් කාලේනවා සත්‍ය බලන්න. මේ එතකොට ඉතින් අපේ හාමුදුරුව ගහලා තමයි පන්නන්නේ. ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. මොකද සත්‍ය බලන්න දෙයක් නැහැ. සත්‍ය දන්නේ නිසා තමයි මේ ඔයාල වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කරගෙන යන්නේ. තේරෙනවද මේ? පේනවද? මේ ඉතින් අපේ හාමුදුරුව සත්තු හදනවා ගොඩක්. මේ ඉතින් එයාලගෙන් කරදරයක් නැහැ. බල්ලෝ ඉන්නවා මං හිතන්නේ ගොඩක්. මේ අපන්නේ කරන්නේ නැහැ. මේ ඉතින් වැදගත් කාරණා ටික ඔන්න ඕක තමයි. ඉතින් අප පන්සලට ගිහිල්ලා බලමු. තා උඩ නගින්න ඕනේ. වඩ ඈතින් පේනවා තියෙනවා. මේ ටිකක් අමාරුයි ඉතින්. මොකද මේ ගෙදරට එලා හොර වෙලා හිටපුවාම මේ වගේ කන්දක් දැක්කහම එන්ජින් එක දුවන්නේ නැහැ. එන්ජින් එක නවතිනවා. මේ බලමු ඉතින් අපි උඩට ගිහිල්ලා. ඉතින් එනවනම් අර පිළිවෙත් ටික අනිවාර්යයෙන් රකින්න ඕනේ ඔයා. මේ හරක් මාස්, ඌරු මාස්, එළු මාස් කන්න බෑ. මල ගෙදර ගිහිල්ලා තියෙන්න බෑ. ඒ වගේම තමයි කොටහලු කිල්ල ඒ වගේ තැන් වලට ගිහිල්ලා එන්න බෑ. ඒකට කාලයක් තියෙනවා. ඉතින් අර ගෑනු කට්ටියට හැදෙන අසනීපේ හැදිලා හොඳ වෙලා, ඒක මතක තියාගන්න, හොඳ වෙලා දවස් 14කින් තමයි එන්න ඕනේ. තේරෙනවද? හැදිලා දවස් 14කින් නෙවෙයි, හොඳ වෙලා දවස් 14කින්. පේනවනේ දැන් අපි ටිකක් ළඟ වෙලා ඉන්නේ. ඔහොම ඉන්න මාත් එක්කලා මං උඩට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් මේ රෑ වෙලා අර තමන්ගේ වාහනේක ආවොත්, එහෙම නැත්නම් හයර් එකට අරන් ආවොත් ප්‍රශ්නයක් නැහැ. මොකද නැත්නම් අර රෑ වෙලා එතනින් යන්න වාහන නැහැ. නමුත් මේ ගොඩක් කට්ටියට අපේ හාමුදුරුව වාහනයක් කෝල් කරලා ගෙන්නලා යවපු අවස්ථාවක් තියෙනවා. රයිට්. ඔන්න බලන්නකෝ. අපි දැන් උඩට ඇවිල්ලා ඉන්නේ. බලමු අපි උඩට ගිහිල්ලා. මේ තියෙන්නේ. ඉස්සර ඇත්තම කියනවා නම් මේ මෙතන එන කැලයක් තිබුණේ. මට හිතා ගන්න බෑ මේ මේ උඩට මේ 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 හදන්න සිමෙන්ති ගල් කොහොම ගෙනාවද කියලා. එතකොට මෙන්න මෙතන තිබුණේ මේ පොඩි පැලක්. මැටි වලින් හදපු තැනක්. ඉතින් ඇත්තටම මේ මේ ගල් පෙරලලා කොහොම මේ දේවල් කරාද මන්දා. මන්න හිතා ගන්න බෑ. මේ බලමු උඩට ගිහින්. බලමු කට්ටිය සමහරට ඇවිල්ලා ඇති. ඔව් ටිකක් අය ඉන්නවා. බලමු. ටිකක් නේ ගොඩක් ඉන්නවා.
ඉතින් ඔන්න මේ අපිනම් වැඩේ ඉවර කරගෙන පල්ලට ආවා. මේ හාමුදුරුවෝ සම්බන්ධ කරගන්න බැරුණා, මොකද හේතුව මේ අද පොඩ්ඩක් සෙනඟ වැඩි අපේ හාමුදුරුවන්ට. මේ ඉතින් මගේ වැඩේ නම් ඇත්තටම ඉස්සෙල්ලාම ඔයාලට කෙනෙක්ව හඳුන්වා දෙන්න කලින් අපි දෙයක් කරගෙන බලන්න බෑ. ඉතින් ඇත්තටම මගේ වැඩේ 100%ක් සාර්ථක වුණා. ඉතින් වගකීමෙන් කියන්නේ හාමුදුරු සුපිරි වැඩේ. මට හිතෙනවා සමහරවිට අර කොණ්ඩදිනේ හාමුදුරුවන්ගේ ආభాෂය වගේ තියෙන්නේ. මේ ඉතින් කියන්න ඕන විශේෂ කාරණා කොන්න අපේ හාමුදුරුවන්ගේ නම්බර් එක වටේ මේ යාළුව පේනවා ඇති. මේ මෙතන එක්කෙනෙක් ඉන්නා, මේ ගොඩක් කට්ටිය ඉන්නවා. මේ යා කේන්දරි ගන්නවා. ඉතින් මෙතනට එනවා නම් අනිවාර්යෙන් මලගෙදරක ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් මාස 3ක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි කොටහලු කිල්ලක් අහු වුණොත් අනිවාර්යෙන් මේත් මාස 3ක් ඉන්න වෙනවා. මේ එතකොට හරක් මස්, ඌරු මස්, ඉත්තෑ මස් ඒවා කොච්චර කාලයක්ද කිව්වේ? ඒවත් ඒවා කාලෙ මාස 3ක්ද? නෑ මාස 3ක් නෙවෙයි. හරි, ඒවත් මං හිතන්නේ මාස 3ක් විදිහට තමයි මතක. කෝකටත් ඔයාලා එන්න කලින් හාමුදුරන්ට කෝල් එකක් දාන්න, උඩින් නම්බර් එක වැටෙනවා. ඉතින් එනකොට ඔයා උදේ වරුව සාමාන්‍යයෙන් බලනවා නම් 760ක් මේක මුදලක් තමයි තියන්න ඕනේ. බුලත් කොල බුලත් 21ක් අරන් එන්න ඕනේ. ඒ වගේම පොල් ගෙඩියක් අරන් එන්න ඕනේ. එතකොට අර 760 තියෙනකොට 50 කොලයකුයි රුපියල් 10 කාසියකුයි තියන්න. ඉතින් මේ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඇත්තටම වගකීමෙන් කියන්නේ සුපිරියට වැඩක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක්. 100%ක් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් අද මගේ වැඩකට තමයි මම ආවේ. ඉතින් ඇත්තටම ඒක 100%ක් සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් එච්චරයි මතක් කරන්න තියෙන්නේ. අමතක වෙච්ච දේවල් නැහැ. අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේට කෝල් එකක් දාන්න. මේ චෙක් කරන්න කියලා මලගෙවල් වල ගිහිල්ලා මස් මාළු කාලා මෙතෙන්ට එන්න එපා. එහෙම වුණොත් අපේ හාමුදුරුවෝ ගහලා පන්නනවා. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඒවා ඒ වගේ මිනිස්සු ඇවිල්ලා අපි ගහලා පන්නනවා දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා. Tamanṭa මොන හරි කරදරයක් තියෙනවා නම්, ලෙඩක් දුකක් තියෙනවා නම්, දෝෂයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම එන්න. එතකොට හාමුදුරුවෝ ඒ දේ කියයි, කොහොමද මේ වෙලා තියෙන්නේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. යන්ත්‍ර මන්ත්‍රයේ හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි දැන් ගොඩක් කට්ටිය බලන් ඉන්නේ නිදන් සම්බන්ධව කියනවාද කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ පුරා විද්‍යා වටනාකම් තියෙන දේවල් ගැන ගණ්ඩ ඔයාලට මේවා කරන්නේ නැහැ. නමුත් ඉදමක මොන හරි දෙයක් තියෙනවා නම් ඒ දේ පෙන්නුම් කරලා දෙයි, මොකද්ද තියෙන්නේ කියලා පෙන්නුම් කරලා දෙයි, ඒ වගේ දේවල් කරලා දෙයි. ඉතින් එච්චරයි මං හිතන ඔක්කොම මට මතක් වෙච්ච විදිහට මම කිව්වා කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ මෙහෙමයි, මම හාමුදුරුවෝ පෙන්වන්න කියලා තමයි හිතන්නේ. නමුත් අර කියනනේ වැඩෝ මේ ටිකක් අර එළියට එන්න හොරයිනේ. ඉතින් මේකත් මගේ කටේ බලයට තමයි අපේ හාමුදුරුවෝ මේ වීඩියෝ කරන්නේ. මේ කලින් එපාම කියලා තිබ්බා. නමුත් මම මේ කැමති කරගෙන ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක හදන්නේ. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්නම්. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් අරන් එන්න. හාමුදුරුවෝ ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. සුපිරිම වැඩේ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔන්න උඩින් contact number එක තියෙනවා. එහෙනම් අපි දැනට මෙතනින් පල්ලට යනවා. ඉදිරි දවසේකදී හමු වෙමු. එහෙනම් එතෙක් වලට සුබ දවසක්.